මම හිතන්නේ කිසිදු අවිනිශ්චිතතාවයකට ඉඩ නොතබා රජය මගින් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන පියවරයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන ආකාරය සන්නිවේදනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඉහළ මට්ටමක තියෙන ණය බර ආදී සැලකිල්ලට ගත් විට ආර්ථිකය වර්ධනය කිරීම ඉතාමත් ඉක්මනින් සිදු කළ යුතු වෙනවා. ඒ ආර්ථික වර්ධනය වේගවත් කිරීමේදී අපනයන අංශය සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. අපි දන්නවා රට ආර්ථික අර්බුදයක ඉඳලා යම් ධනාත්මක තත්ත්වයක් ඇති කරගෙන තියෙන්නේ, යම් ආර්ථික ස්ථායීතාවක් ඇති කරගෙන තියෙන්නේ. මේ නිසා අත්‍යවශ්‍ය වෙන දේ තමයි ජනතාව ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. කියන්නේ නව රජය බලයට පත් වූ විගස බොහෝ විට ඇති වෙන තත්ත්වය තමයි ජනතාව ඉතා ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ කිසිදු රජයකට එවැනි හැකියාවක් යථාර්ථවාදීව නැහැ, විශේෂයෙන්ම මෙවන් ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් තුල. ඒ නිසා ජනතාව ඉවසීමෙන් කටයුතු කරන එක, අනිත් පැත්තෙන් ජනතාව නව රජයට තම සහයෝගය ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. අවසානයේ අපි සියලු දෙනාම රටක් විදිහට මේ අර්බුදය ජයගත යුතු වෙනවා.